ඕනද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවරම් කරුවන්ට අහු නොවේ. අද මේ කොහමද විශ්වාස බංගේ බාර දුන්නා? කොහමද අද වැඩ කටයුතු? අපි මේ රටේ සෞඛ්‍ය ශේෂය කඩා වැටීමත් ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ හිඟයත් ඊට හා සමගාමීව බාල බෙහෙත් සහ ලියාපදිංචි නොකළපු ඖෂධ රටතොල්ල ගෙනල්ලා මේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත අනතුරේ දැමීමට එරෙහිවත් ඒ වගේම මේ රටේ රෝහල් පද්ධතිය කඩා වැටීමත් වෛද්‍යවරු මේ රට අතහැරලා යාමත් යන කාරණා මුදුන්පත් කරගත්ත විශ්වාසභංග යෝජනාවක් එහෙලිය රමුකල්ල මැතිතුමාට විරුද්ධව අද දිනේදී ගරු කතානායකතුමාට ලබා දෙන්නට කටයුතු කළා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ හෘද සාක්ෂියක් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුපක්ෂෙත් ඉන්නවනම් තමන්ට ඡන්දෙ දුන්න මිනිස්සු මේ මැරිලා වැටෙන තත්ත්වය වළක්වන්න අවශ්‍ය කරන අවකාශය අවස්ථාව තමයි එයාට ලැබිලා දීලා තින්නේ. මේ රටේ ජනතාව කිව්වා 225ම එකයි කියලා. හැබැයි 225ම වෙනස් කියලා අද එයාට ඔප්පු කරන්න පුළුවන් අවකාශය අවස්ථාව අපි ලබා දීලා තිනවා. මේ කොච්චර විතර කී දෙනෙක් අස්සම් කරලා තියෙනවද කොහමද? 45 50 අතර ප්‍රමාණයක් අස්සම් කරලා තියෙනවා. මං හිතන්නේ මේ වෙනකොට අපිට දැනුම් දීලා තියෙනවා ආණ්ඩුපක්ෂෙත් මන්ත්‍රීවරු මෙම විශ්වාස බංග යෝජනාවට සහයෝගය ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා. දැන් කවදා මේක මේ විවාදයට ගන්නද? කවදා ඒක ගරු කතානායකතුමාත් ඒ වගේම පක්ෂ නායකිනුත් තීරණය කරන්න ඕන අපිට දිනයක් ලබා දීමට පාර්ලිමේන්තු සතියකදී. මේක ජය ගන්න හැකියාවක් ලැබෙයිද? අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ නේ. අපි පැහැදිලිව අපේ විපක්ෂයේ වගකීම තමයි ඉෂ්ට කරේ. අපිට දිනනවාද පරිදිනවාද කියන එක තීරණය වෙන්නේ මේ රටේ ජනතාව නියෝජනය කරන 225ක් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුපක්ෂය නියෝජනය කරන අය ඉන්නවා නම් එයාගේ හෘද සාක්ෂිය කතා කරනවා නම් ඒ අය සැබෑවටම මේ රටේ අහිංසක මිනිස්සුන්ව නියෝජනය කරනවා නම් මේ විශ්වාසභංග යෝජනාව අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේක මතක තියාගන්න, පරාජයට පත් වුණොත් සමග ජන බලවේගයවත් විපක්ෂය වන්දේ මේ පරාජයට පත් වෙන්නේ. මේ විපක්ෂ මේ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වුණොත් පරාජයටපත් වෙන්නේ මේ රටේ ජනතාව. ඉතින් අපි පැහැදිලිව කියන්නේ මේ රටේ ජනතාව ජයග්‍රහණය කරන්නට අවශ්‍ය නම් විශේෂයෙන්ම මේ ඇමතිවරයා ඉවත් කරලා මේ ඇමතිවරයා වෙනුවට මේ කාර්යභාරය, මේ වගකීම, මේ යුතුකම ඉෂ්ට කරන්න පුළුවන් ඇමතිවරයෙක් නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා පාර කපන වැඩපිළිවෙල තමයි විපක්ෂය හැටියට අපේ යුතුකම වගකීම අපි ඉෂ්ට කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ විශ්වාසභංග යෝජනාව අපි බලාපොරොත්තු වෙනවා අපේ විපක්ෂයාගතුමා දින 3ක් ඉල්ලලා තියෙනවා විවාද කරන්න. ඒ විවාදයේදී අපි ගාව තොරතුරු තියෙනවා, දත්ත තියෙනවා. ඒ සියල්ලක්ම අපි පාර්ලිමේන්තුවේ හමුවේ තියෙනවා. විශේෂයෙන්ම දූෂණය, අක්‍රමිකතා, ලියාපදිංචි නොකරපු ඖෂධ, වැඩි මිලට ඖෂධ ගෙනීම, ඒ වගේම ටෙන්ඩර් පටිපාටින් තොරව ඖෂධ ගෙනීම, ඒ වගේම මහා වංචාවක් සිදු වෙලා තියෙනවා NMR එකේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්. ඒ සියල්ලක්ම හෙළි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී විශේෂ සාකච්ඡාවක්, ඒ කියන්නේ සෞඛ්‍යයට සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණාද? ගරු මයන්ත දිසානායක මැතිතුමා සෞඛ්‍ය අධීක්ෂණ කාරක සභාවේ සභාපතිතුමා එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා. හැබැයි මම කියන්නට අවශ්‍යයි විශේෂයෙන්ම ගරු සෞඛ්‍ය ඇමතිතුමා කෙහෙළිය රඹුක්කැල්ල මැතිතුමා ඊයේ දිනේදී පාර්ලිමේන්තුවට ඇවිල්ලා පට්ටපල් බොරුවක් කිව්වා. ඒ තමයි මේ රටට ඖෂධ 780ක් ගෙනල්ලා තියෙනවා ලියාපදිංචි නොකර. එයින් 300ක් ඖෂධ 300ක් ලියාපදිංචි නොකරපු ඖෂධ බවට පත්ලා තියෙන. ඒකට හේතුව තමයි ප්‍රධානයන් වැටි හැටියට, එහෙම නැත්නම් අපිට තෑගි හැටියට ලැබිච්ච ඖෂධ කියලා. හැබැයි ඊයේ දිනේදී අපි විශේෂ සාකච්ඡාවක් කරා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීත් එක්ක ලංකාවේ. එහිදී අය කියා සිටියේ විශේෂයෙන්ම මේ රටට ගේන වෙනත් ඕනම රටකට ගෙනියන ඖෂධ ත්‍යාග හැටියට, ප්‍රධානයන් හැටියට ලැබෙන ඖෂධ සියල්ලක්ම ඒ රටවල්වල සහ මේ රටෙත් නිසි ලියාපදිංචි කිරීමේ පටිපාටියට යටත්ව තමයි ඒ අය කටයුතු කරන්න කියලා. ඒක නිසා අපි කියනවා ඇමතිතුමා ලොකු බොරුවක් තමයි කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. දැන් මේ ඖෂධ නියාමන අධිකාරියෙන් දීලා තියෙනවා රිපෝට් එකක්, මේ හුඟක් මේ ඖෂධ කීපයක්ම නිසි ප්‍රමිතියෙන් නැහැයි කියලා. ඒ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමා අදහස්? අපි අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව තොරතුරු අපි ගාව තියෙනවා. අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා නුදුරු කාලෙම විශේෂයෙන්ම මේ නිලධාරීන්ට විරුද්ධව නිසි නීති ක්‍රියාමාර්ග අරගෙන එයාට විරුද්ධව නඩු මාර්ගයට යන්නට. Thank you.